නිදහස් සංවාද වැඩබිම පක්ෂ දේශපාලනයට එපිටි ට්‍රාන්සෙන්ඩ්ස් පාටි පොලිටික්ස් ඔය සතුට සැමරෙන්නේ ගෝඨාභය රාජපක්ෂට එරෙහිව දාපු පෙත්සම අභිහාචනාධිකරණයෙන් වීසි කරපු නිසා. චන්ද්‍රගුප්ත තේනුවර ගාමිණි වියන්ගොඩ ඔවුන් එකතු වෙලා ගෝඨාභය රාජපක්ෂගේ ශ්‍රී ලාංකේය පුරවැසිකම පිළිගන්න එපා කියලා එහෙම නියෝගයක් දෙන්න කියලා අභිහාචනාධිකරණයෙන් ඉල්ලුවා. අවසානයේදී පැය ගණනාවක් කතා කරලා අදහස් සුවමාරු කරලා වාද විවාද කරලා මේ නඩුව වීසි කරලා දානවා. තවත් ආදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ජනාධිපති වර්ණේම වාරණය කරන්න කියලා ඒ තියන්න එපා කියලත් පෙත්සමක් ඉදිරිපත් කරනවා ශ්‍රේෂ්ඨාධිකරණයට. අන්තිමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් බැනුම් අහලා තමයි ඒ පාර්ශවය අධිකරණයෙන් පිට වෙන්නේ. මේ සියලු කතා ගෝඨාභය රාජපක්ෂගේ කඳවුරට සතුට දනවන තත්වයක් නිර්මාණය කරලා තියෙනවා. වගේම එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, මහේෂ්ලා, නාගල ඔය තවත් අය ඒ හැමෝටම යම් කනගාටුදායක තත්වයක් ඇති කරලා තියෙනවා. ඒ කෙනෙකුට හිතෙනවා ගෝඨාභය රාජපක්ෂ මේ ක්‍රමයට තරඟ බිමින් ඉවත් කරා නම් හොඳයි කියලා හිතුවාය. එය අධිකරණයෙන් නැවත්තුවාය. ගෝඨාභයව නිදහස් කරගත්තාය. ඔහුගේ අයිතිය දුන්නාය. බැලු බැලමට පේන්නේ එහෙම තමයි. එතකොට පේනවා ගෝඨාභය දිනනවා. අනිත් පැත්තෙන් ගාමිණි වියන්ගොඩල, චන්ද්‍රගුප්ත තේනුවරල සහ ඔවුන් නියෝජනය කරන කඳවුර පරදිනවාය. එහෙම ගන්නත් පුළුවන්. තවත් විදිහකට ඕනනම් ගන්න පුළුවන්. ඊනියා ජාත්‍යන්තරය මෙවර තෝරගන්නේ ගෝඨාභය රාජපක්ෂව උදාහරණයක් විදිහට. එතකොට ඔවුන් මේ තත්ත්වය නිර්මාණය කරනවා. නිර්මාණය කරලා අනවශ්‍ය ප්‍රචාරයක් ප්‍රවර්ධන කටයුත්තක් කරලා කෙරෙන්න ඇරලා ගෝඨාභය රාජපක්ෂව තවත් ඔසවා තබනවා. එහෙම ගත්තාම ගාමිණි වියන්ගොඩ, චන්ද්‍රගුප්ත තේනුවර දන්නැතුවම හෝ දැනගෙන සමහර විට ඔවුන්ට ඕන කොන්ත්‍රාත්තුවක් එකයි ගෝඨාභය දිනවන්න වැඩ කරනවා. ඒ නිසා මේ සිදුවීම් දිහා ටිකක් විමර්ශනාත්මකව බලන්නත් ඕනි, ඒ වගේම බලාගෙන ඉන්නත් ඕනි. මේ පේන දෙම ඇත්ත දෙ නොවෙන්නත් පුළුවන්. අද ගෝඨා එන සුමානේ වෙනකොට තරංගෙන් ඉවත් වෙයි සමහර දාට. රාජිත සේනාරත්න. දැන් මේ නඩුව ඇහුව දැන් දෙමන. ඒකේ සාක්ෂි ටික ගත්ත බී රිපෝට් සඳුදට අපේ කට්ටිය නීතිඥවරු යනවා උසාවියට. සිවිල් සංවිධාන නියෝජිතයෝ දෙන්නේ මහාචාර්ය තෙනුවරයි වියන්ගොඩයි කේස් එක ෆයිල් කරනවා. ෆයිල් කරා සඳට ගන්නවා තහනම් නියෝගයක් ඉල්ලලා. මෙවැනි මිනිහෙකුට, මෙවැනි පුරවැසි භාවයක් නැති මිනිහෙකුට, මෙවැනි පුරවැසි භාවය හොරගම් කරපු මිනිහෙකුට මේ රටේ ජනාධිපති අපේක්ෂකත්වය ගන්න පුළුවන්ද? දැන් අපි බලමු ඉතුරු ටික. ඒ නිසා සමහර වෙලාවට සජිත් ඇමතිතුමා ආවේ ලොකු ගේම් එකකට. සමහරලාට ගේම් එක නිකම්ම ලිස්සලම යන්න පුළුවන්. ඒ වගේ ස්වීප් එකක් අදින්න පුළුවන්. රාජිත සේනාරත්න, කොළොන්නාවේ මිනිස්සුන්ගේ ඔල් වරසන් හඬ මැද්දේ මේ කියන කතාව. ඔබ හිතන්න ප්‍රජාතන්ත්‍රවාදී රටක මෙහෙම කතාවක් කියන්න පුළුවන්ද? ප්‍රතිවිරුද්ධ තරඟකරුවාට විරුද්ධව නඩු දානවා. ඒ නඩු දිනන හැටිත් කියනවා. ඒ තරඟකරුවා තරඟ බිමින් අයින් කරන හැටිත් කියනවා. මේ වගේ දේවල් ශිෂ්ට සම්පන්න රටක කතා කරන්න පුළුවන්ද දේශපාලන නියෝජිතයෙකුට, ජනතා නියෝජිතයෙකුට? ඒ වහගෙන ඉන්නකොට සාමාන්‍ය ජනී ජනයා අත්පොලසන් නගමි, විසිල් ගසමි, හුරේ දමමි විඳිනවා. කොහොමද එහෙම වෙන්නේ? ඔබට හිතෙන්නේ නැද්ද මේ සිදුවීම් නිසා යෝජිත ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය හැකිලිනවා කියලා? ඒ විකෘතියකට ලක් වෙනවා කියලා. ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ මේක නෙවෙයි. ඒ විතරක් නෙවෙයි, තව දෙයක් වෙනවා. ගාමිණී වියන්ගොඩලා, චන්ද්‍රගුප්ත තේනුවරලා, රාජිතලා, අවසානයේදී රනිල්ලා කණ්ඩායමම එකතු වෙලා මේ කරපු වැඩේ මේ අත්අඩංගුවට බැලීම ඉතාමත්ම අයහපත්. නීති ආධිපත්‍ය පැත්තෙන් නීතිය සෙල්ලමකට අරගෙන, ශ්‍රේෂ්ඨාධිකරණයේ අභිහාචනාධිකරණයේ කෝලමකට අරගෙන. එතකොට එහෙම ගන්නකොට
ආයෙත් ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිබඳ ඓතිහාසික යෝජිත සංවාදයේ විකෘතියක් බවට පත් වෙනවා. විකෘතියක් බවට පත් වෙනවා. ඒ වග සාමාන්‍ය මහජනතාවට තේරුම් යන්න පටන් ගන්නවා. නීති ආධිපත්‍ය බිඳ වැටෙනකොට, නීතිය විහිළුවක් වෙනකොට, අධිකරණ පද්ධතියම කෝලමක් වෙනකොට මිනිසුන්ට යණේනම නැති වෙනවා. එතකොට රාජිතමේ ගිරිය පුප්පගෙන කෑ ගහන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ ගොඩනගන්නද? නෑ. ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරලා දාන්න, බිඳලා දාන්න. ඒ විතරක් නෙමෙයි, රාජිත කියන හැටියට ඔහු නියෝජනය කරන්නේ පීඩිත ජනතාව. පීඩිත ධනපති, පීඩිත කොළොන්නාව ඉන්නේ පීඩිත මිනිස්සු, රාජිතත් පීඩිත පුද්ගලයෙක්. එහෙමනම් කොහොමද සහෝදරනේ මේ UNP ආණ්ඩුව ධනපති කියන්නේ? UNP ආණ්ඩුව ධනපති නම් අපි නැහැනේ මෙතන. අපි ඉන්නේ මේක ධනපති නෙවෙයි, මේක තමයි නියම පීඩිතයන්ගේ ආණ්ඩුව සහෝදරුනේ. එහෙමනම් අපි මේ සැරේ ගේන්නේ එන ආණ්ඩුව පීඩිතයන්ගේත් පීඩිතයන්ගේ ආණ්ඩුවක් අපි හදනවා සදිත් ප්‍රේමදාසත් එක්කමතක තියාගන්න. ඔබ හිතලා බලන්න මේ රටේ සාමාන්‍ය මහජනතාව මොනතරම් මොඩියෝ කියලා මේ ඊනියා දේශපාලනඥයෝ හිතාගෙන ඉන්නවද? බලය අල්ලගත්තාම අතරින් එපා. ලෑස්තිද? බලය කියන්නේ දේශපාලනය. දේශපාලනය කියන්නේ බලය. හැබැයි බලය සමාජයේ ගොඩනැගීම සඳහා, පොදු සමාජයේ යහපත සඳහා, පොදු සමාජ ප්‍රගමනය සඳහා භාවිත වෙන්න ඕනේ. දේශපාලනය කියන්නේ අන්න ඒකට. මානව ශිෂ්ටාචාරය තුළ මානවයා විනාශ කිරීම වෙනුවට මානවයා ගොඩනැගීම සඳහා, මානව සම්බන්ධතා ශක්තිමත් කිරීම සඳහා බලය හෙවත් දේශපාලනය යොදා ගන්න ඕනේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කියන්නේ බලය අතහරින්න එපා කියලා. එතකොට මිනිස්සු කෑ ගහනවා, ඔල්වරසන් හඬ නගනවා, ප්‍රීතියෙන් ඉපිල යනවා. මොකද්ද මේ කියන්නේ? උනුන් මරාගෙන රට විනාශ කරමු කියලා මේ කියන්නේ? බලයෙන් වියරුණු අගමැතිවරයෙකුගේ ප්‍රකාශයක්. මිනිස්සු සතුටින් භුක්ති විඳින හැටි මේ ප්‍රජාතන්ත්‍රවාදීද? හැමදාම කියන විදිහට ඔබ අහන්න අකමැති වුණත් ලංකාව ඊනියා ජාත්‍යන්තරයේ වටලාගෙන ඉන්නේ. රට උඩින් මේ මොහොතේ ඇමරික එක්සත් ජනපදයේ තමන්ගේ වියරු සිහිනය සිත්තම් කරමින් ඉන්නවා. 20:50 ලංකාවේ පැවැත්ම ගැන ඔවුන් සිතීමත් නිර්මාණය කරලා ඉවරයි. ඇමරිකානු රාජ දෙපාර්තමේන්තුව මේ මොහොතේ ඇමරිකානු තානාපති කාර්යාලය හරහා, ඉන්දියානු තානාපති කාර්යාලයේ සහාය ඇතුව, චීන තානාපති කාර්යාලයේත් ඇල්ම බැල්ම ඇතුව ලංකාවේ දේශපාලනය සැලසුම් කරමින් ඉන්නවා. මතක තියාගන්න, මේ මැතිවරණය අපේ නෙමෙයි, ඇමරිකානු රාජ දෙපාර්තමේන්තුවේ, ඇමරිකානු තානාපති කාර්යාලයේ. එතකොට කවුද ජනාධිපතිවරයා වෙන්නේ, කොහොමද වෙන්නේ කියන කාරණය අපි හිතනවට වැඩිය ටිකක් සංකීර්ණයි, ඊට වඩා බරපතලයි. පාරේ කෑ ගහන අතරේ, රතිඤ්ඤා පත්තු කරන අතරේ ඒ ගැනත් අනිවාර්යයෙන්ම හිතන්න ඕනේ. ඔබ හිතනවද MCC උවමනාව, MCC අරමුණ, ඒ කියන්නේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ලංකාවට ඉන්දු පැසිෆික් කමාන්ඩ් කියන හමුදා අනුකණ්ඩේ බස්සලා කලාපේ බලය තහවුරු කරගන්න හදන, සටන් බිමක් බවට පත් කරගන්න හදන ඇමරිකානු දේශපාලනය නිදහසේ ලංකාවේ දේශපාලනයට වැඩෙන්න ඇරලා ඔහේ බලාගෙන ඉඳීද? නෑ. ඔබ හිතන්නට තියෙන හැම්බෙලෙම මම විදේශීය කුමන්ත්‍රණ ගැන කියමින් ඉන්නවා කියලා. මට බනින්නත් ඉඩ තියෙනවා. මුණු පොතේ හුඟක් අය මට අපහාස කරනවා ගැන කියලා. කමක් නෑ, අපහාස කරන්න, හිනා වෙන්න, පෙරලි පෙරලි හිනා වෙන්න. හැබැයි ඔබේ දරුවන්ට, උන්ගේ දරුවන්ට අඬන්න ඉඩ තියන්න එපා. පෙරලි පෙරලි විලාප තියන්න ඉඩ තියන්න එපා. ඉතිහාසය අපට ඒ ගැන යලි යලිත් පාඩම් කියා දෙනවා. මේ මොහොතේ අධිකරණය තුල, ඉන් පිටත, වේදිකා උඩ, තිරය පිටිපස්සේ සිදුවන දේවල් ගැන කල්පනාවෙන් බලාගෙන ඉන්න මේ ඉතාමත්ම බැරෑරුම් මොහොතක්. රනිල් වික්‍රමසිංහලාගේ සිට මංගල සමරවීරලා හරහා රාජිත සේනාරත්නලා දක්වා, ඉන් ඔබටත් ගිහිල්ලා ගාමිණී වියන්ගොඩලා දක්වාම මේ කෙරෙන්නේ ඊනියා ජාත්‍යන්තර ව්‍යාපෘතියක්. ඒ ගැන හොඳ කල්පනාවෙන් බලාගෙන ඉන්න මොහොතින් මොහොත සියල්ල වෙනස් වෙනවා. ඒ වෙනස් වීම තුළ
තිබෙන දෑ යලි යලිත් කියවන්න මහන්සි ගන්න. ඔබ දන්නවා වනාන්තරයේ දඩයම් කරන හැටි. කොටියෙක්, දිවියෙක්, සිංහේ අහිංසක මුවේ ගෝණෙක් දඩයම් කරගන්න හදනකොට ගස්සස හැංගිලා ඉන්න හිවල්ලු තමන්ගේ පංගු බලාගෙන ඉන්නවා. අහස සැරිසරන ගිජුලිහිනියෝ ඒ හරියට ඇවිල්ලා තමන්ගේ පංගුව කොහොමද ගන්නෙ කියලා සැලසුම් කරනවා. මේ සිද්ධිය තමයි ලංකාවේ මේ මොහොතේ වෙන්නේ. ඊනියා ජාත්‍යන්තරයේ තරව්කරුවන්, ඒ වගේම ජාවාරම්කරුවන්, ඒජන්තවරු ලංකාව ගොදුරු කරගන්න හදනකොට ලංකාවේ ඒජන්තවරු, ජාවාරම්කරු, ඒ වගේම විවිධ සිද්ධීන් වලට සම්බන්ධයි තමන්ගේ පුද්ගලික පැවැත්ම සඳහා තමන්ගේ කොටහ, තමන්ගේ පංගුව ගන්න උත්සාහ කරනවා. මේ එවැනි ඉතාමත්ම නරුම අවස්ථාවක්. අපි බලයට ඇවිල්ලත් අපිට බැරි වුණා දේශපාලන පරිගැනීම අපිට ඕන ආකාරයෙන් ඉටු කරගන්න. එහෙනම් මේකට හොඳම විසඳුම තව මාස එකහමාරකින් එනවා. මේකට අපි සියලුම දෙනා කැප වෙලා වැඩ කරන්න ඕන. හා විරුද්ධවාදීන්ගෙන් පරිගන්න බැරි වුණා. ඒ වැඩි හරියට කරගන්න බැරි වුණා. ඒ කියන්නේ අකිල විදාජ් කාර්යවසම් කියන්නේ අපට අපේ ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් වලින් පුද්ගලයන්ගෙන් හරියට පරිගන්න බැරි වුණා. ඊළඟට අපේ බලය හදාගෙන අපේ ජනාධිපතිවරයෙක් පත් කරගෙනම ඉතුරු පරිගැනීම් ටික කරමු කියලා. අනේ අනේ අකිල, ඔබ වගේ උගත් පුද්ගලයෙක් රටේ අධ්‍යාපන අමාත්‍යවරයා මේ කියවන්නේ මොනවද? මේ වියරු කතා වලින් ඔබ හිතන්නේ යහපතක් වෙනවා කියලාද? ඔබ මේ කතා අහගෙන ඉන්නකොට මේ රටේ අලුත් පරම්පරාව, තරුණ පරම්පරාව, ළමා පරම්පරාව ඔබ ගැන, රට ගැන, වැඩිහිටියන් ගැන මොන වගේ දේවල් හිතයිද? මේ ප්‍රජාතන්ත්‍රවාදයේ දකිල මේ මොහොත ඉතාමත්ම තීරණාත්මකයි. පාට පක්ෂ නිසා බෙදිලා එකිනෙකා සමග කුලල් කාගෙන මෝඩ වහල්ලු වගේ හැසිරෙන්න එපා. ඕනෑම දෙයක් ඕනෑම මොහොතක වෙන්න පුළුවන්. සියල්ල දිහා විමසිල්ලෙන් බලාගෙන ඉන්න අපි අනිවාර්යෙන්ම අපේ රට බේරගන්න ඕනි. නිදහස් සංවාද වැඩමුළු පක්ෂ දේශපාලනයට එපිටි ට්‍රාන්සෙන්ස් පාටි පොලිටික්ස්.